නැව්වල සේවය කරන විවිධ කාර්ය මණ්ඩල දැනට 16,000ක් පමණ ශ්‍රී ලාංකිකයින් සේවය කරනවා. මීට අමතරව මේ ක්ෂේත්‍රය ලංකාවට විදේශ විනිමය ගෙනීම සඳහා ඉතාම වැදගත් ක්ෂේත්‍රයක්. මං ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ඒ ක්ෂේත්‍රයේ ඒ සේවය කරන අයට. විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මේ පහුගිය මාස 3-4 ඇතුළතත් ලංකාවට එවලා තියෙනවා. අපේ නාවික අංශය භාර කණ්ඩායමත් රාජ්‍ය නිලධාරිනුත් ඒ වගේම දැනට පුහුණු කරන ආයතන ගණනාවක නිලධාරිනුත් ඒ ආයතන ප්‍රධානීනුත් ගෙනල්ලා මේ ක්ෂේත්‍රයේ තියෙන අඩුපාඩුකම් අපට ඉදිරියට යාම සඳහා කළ යුතු නීතිමය වෙනස්කම් ඒ වගේම පරිපාලනමය වෙනස්කම් සහ රජයේ මගින් කුමන සහයෝගයක් මේ සඳහා ලබා දිය යුතු කියන කාරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වලා අද අපි තීරණ තීන්දු ගණනාවකට පැමිණියා. එකක් තමයි අපේ වරායේ තියෙන මහපොළ පුහුණු අධිකාරිය වඩාත් පුළුල් කරලා මේ නාවික ක්ෂේත්‍රයට ඇතුළත් වන විවිධ වෘත්තිකයන් පුහුණු කිරීමේ ප්‍රමාණය වැඩි දියුණු කරන්න. මේ සඳහා සාගර විශ්වවිද්‍යාලයත් වගේම දැනට ලංකාවේ තියෙන පෞද්ගලික අංශයේ ආයතන ගණනාවක් තියෙනවා. ඒවා සමගත් අත්වැල් බැඳ ගනිමින් පෞද්ගලික අංශයත් සමගත් ඉතාම සුහදශීලීව කටයුතු කරමින් ඒ පුහුණු පාඨමාලාවන් ඉක්මන් කිරීම සඳහා අද අපි තීරණ ගත්තා. නාවික ක්ෂේත්‍රයේ සේවය කරන අයගේ සුභ සාධනය, ඔවුන්ගේ අනාගතය, ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාවය පිළිබඳව තියෙන අඩුපාඩුකම් ගැන සොයලා බලලා දැනට ඇති සමාජ රක්ෂණ ක්‍රමය වඩාත් ශක්තිමත් කිරීම සඳහා ගත යුතු පියවර ගැන සාකච්ඡා කරා. ඒ පිළිබඳවත් දැනට අපි නීති රීති මාලාවක් ගෙනල්ලා ඒ සමාජ රක්ෂණ ක්‍රමය ශක්තිමත් කිරීමට අපි කටයුතු කරනවා. වරායට පැමිණෙන නැව්වලට අපේ ශ්‍රී ලාංකික නාවික ක්ෂේත්‍රයේ සේවය කරන අය ඇතුළත් කර ගැනීම සඳහා ඔවුන් සමග නැව් සමාගම් අයිතිකරුවන් ඒජන්තවරුන් සමග විශේෂ සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමටත් ඒ වගේම අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් තුළින් මේ පිළිබඳව ඒ රටවල් වලට දැනුම් දීලා මේ සඳහා අපිට පුහුණුව සඳහා වැඩි අවස්ථාවක් අපේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබා දීමට කටයුතු කර බවත් තීරණය වුණා. දැනට අපේ නැව් සංස්ථාවේ අපිට නැව් දෙකක් තියෙනවා. ඒ නැව් දෙකෙන් අපිට 50කට අධික ප්‍රමාණයක් සෑම වසරකම පුහුණුව ලැබෙනවා. සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ වගේ අපේ නැව් 17ක් තිබුණා නම් අපිට මීට වඩා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් පුහුණු කර ගැනීමේ අවස්ථාව තිබුණා. ගාල්ල වරායට අනුබද්ධිතව තියෙන අපේ පුහුණු මධ්‍යස්ථානය නවීකරණය කළා. එය පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් කියන මේ දෙකම ඒකාබද්ධ වෙලා පුහුණු කිරීමේ වැඩකටයුතු වඩාත් ඉක්මන් කිරීමේ පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අපි තීන්දුව කරා.